අපි බලමු අද මේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධව අපි මීට කලින් අපි ක්ෂේත්‍ර සම්බන්ධව ඉගෙනගෙන තියෙනවා ක්ෂේත්‍ර වර්ග දෙකක්. එකක් තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. අනිත් එක තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය. දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා කියන්නේ අපි ඕනෑම අපි සංජ්‍යත් හැදුවොත් ඕනෑම ස්කන්ධයක් හැදුවොත් ඒ ස්කන්ධයවට වෙනත් ස්කන්ධයක් කියලා තිබ්බොත් ඒ ස්කන්ධ දෙක අතර ඇතිවෙනව බල. දැන් අපි හිතුව මේක අතිවිශාල ස්කන්ධයක්. අපි හිතමු පෘථිවිය කියලා. පෘථිවි ආසන්නයේ තියෙනවා කියලා හිතද්ද තවත් අපි වෙනත් ස්කන්ධයක් සම්පූර්ණයෙන් ලැබෙන්නේ. ඒකවල මේ ස්කන්ධය මේ හැමදේම ඉන්න ස්කන්ධය මේ සම්පූර්ණයෙන් ස්කන්ධය. මේ දෙක අතර ඇතිවෙනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. කැපිටල් M සම්පූර්ණයෙන් වැදගත්. සිම්පල් M සිම්පල් M කැපිටල් M වැදගත්. සිම්පල් M ස්කන්ධයම වැදගත් කැපිටල් M. කැපිටල් M සිම්පල් M මෙහෙ ගන්නවා. සිම්පල් M කැපිටල් M අනිත් පැත්තට ගන්නවා. එතකොට මේ දෙන්න අතර ක්‍රියා කරන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. එතකොට මේ මොනෑම ස්කන්ධයක් අතර වෙනත් ස්කන්ධයක් කියලා දෙමුනොත් ඒ ස්කන්ධ දෙක අතර ඇති වෙනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. ඉතින් මේ ඕනෑම ස්කන්ධයක් අවට මේ වෙනත් ස්කන්ධයක් කියලා තිබ්බොත් ඒ ස්කන්ධය අවට මේ බල ප්‍රයෝග කරන ප්‍රදේශේ අපි හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ ප්‍රදේශයක් කියලා. ওই ක්ෂේත්‍රය අපි හඳුන්වන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මේ විදිහටයි. ඕනෑම ස්කන්ධයක් අවට බල ප්‍රයෝග කරන ප්‍රදේශයක් තියෙනවා. ඒ බල ප්‍රයෝග කරන ප්‍රදේශය අපි හඳුන්වන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. මේ මම අදලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. ඒ වගේම තමයි අපි ඕනෑම ආරෝපණයක් තැනකුත් තියෙනවා. ඕනෑම ආරෝපණයක් තැනකුත් ඒ ආරෝපණයේ අවක ඒ ආරෝපණයේ ආසන්නය අපි විනත් ආරෝපණයක් කියලා තිබුත් එහෙම ඒ ආරෝපණ දෙක අතර ක්‍රියා කරනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය. හරි එහෙම නැත්නම් විජාතීය ආරෝපණ නම් ඒ අතර ඇති විජාතීය ආරෝපණ නම් ආකර්ෂණ බලය ඇති වෙන්නේ. සජාතීය ආරෝපණ නම් ඇති වෙනවා විකර්ෂණ බලය. එකකට මම ඕනෑම ආරෝපණයක් ඇදිර ගන්න මේ ධන ආරෝපණය. මේක ධන ආරෝපණය මේ ධන ආරෝපණයවට අපි හිතුව ධන සිම්පල් කියු කියලා වෙනත් ආරෝපණයක් තියෙනවා කියලා. ධන සිම්පල් කියු. ඒකට මේක අපි හිතුව ධන කැපිටල් කියු කියලා. මේ ආරෝපණය විදිහ මේ ආරෝපණය විකර්ෂණයද? ඒකට විකර්ෂණ බලයක් ඇති කරනවා. ඒ වගේම න්‍යාමයේ න්‍යාමයක් ඇති කරනවා. ඊහා තමයි විකර්ෂණ බලයක්. නේද? එතකොට දෙන්න මත ඇති කරන විකර්ෂණ බලය. මෙයා බලන්නේ මෙයව අයින් කරන්න. මේ කැපිටල් කියු විදිහේ මෙයා අයින් කරනවා. සමාන බල දෙකක් ප්‍රයෝග කරනවා. ඍණ ආරෝපණය කියලා තිබුණ තේම. ඍණ කියු කියලා ආරෝපණය. මේ ඍණ කියු ඍණ කියු ආරෝපණය විසින් මෙයව මේ පැත්තට ඇදලා ගන්නවා. ආකර්ෂණය කරනවා. මෙයා මෙය ආකර්ෂණය කරනවා මේ පැත්තට. එතකොට මෙයාත් බලනවා මේ පැත්තට. එතකොට මේ ආරෝපණයක් ආසන්නයේ වෙනත් ආරෝපණයක් කියලා තියෙනකොට ඒ ආරෝපණය මත බල ක්‍රියා කරනවා. එම බල ක්‍රියා කරන ප්‍රදේශය අපි හඳුන්වනවා ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා. එතකොට ක්ෂේත්‍ර මෙන්න මේ සම්බන්ධව ආරෝපණ ආසන්නයේ ඇතිවන ස්ථිති විද්‍යුත් බල සම්බන්ධ බහ ස්කන්ධ හැවට ඇතිවන ගුරුත්වාකර්ෂණ බල සම්බන්ධව අපි මීට කලින් පාඩම් දෙකක් ඇත්තේ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි චුම්බකයක් අපි හැලිකුවොත් චුම්බකයක් ආසන්නය මා පිළව දණ්ඩ චුම්බකයක් කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ විදිහේ දණ්ඩ චුම්බකයක් මේක ගන්න දණ්ඩ චුම්බක වල තියෙන ද්‍රව දෙකක් එකක් තමයි උත්තර ද්‍රවය අනිත් එක තමයි දක්ෂිණ ද්‍රවය. මේක උත්තර ද්‍රවය දෙය දක්ෂිණ ද්‍රවය එක ඉතින් මේ දවල්පත්ටි අපි කලකොත් එහෙම මේ අපි හිතුව මෙතන අපි ඉදිකට ටිකක් තියෙන දෙපගේනේ මේ ඉදිකට මෙයාට ඇදලා ගන්න ඉදිකටු ඇදලා ගන්නවා මේ ද්‍රව දිහාව. මෙතන ඉදිකටක් එකතු වෙන්න මෙහෙට යනවා. මෙයා එහෙම යනවා. ඒ වගේම තමයි අපි හිතමු මේ ධන චුම්බකයේ අපි සැලකුවොත් මේ ධන චුම්බකයේ මෙනි මේකේ අපි යකඩකුරු ටිකක් අපි මෙන්න අපිම කඩදාසියකට තියලා කඩදාසියකට යකඩකුරු ටිකක් මෙන්න එම තැනම විතර දෙක හැටියට තියෙන ඉවරලා මේක උඩින් අපි මෙහෙම ධන චුම්බකයේ කියලා තිබුත් එහෙම ඔය ධන චුම්බකයේ මේ ද්‍රවවල දෙකලවරවන්න මේ
යකඩ කුඩු ආකාරයට දෙනවා. යකඩ කුඩු ඔක්කොම ඇරිලා තියෙනවා මේ ධන්නේ දෙකවල. මම මේක මෙහෙම දින්න. මේ උත්තරජයට මේ අනතිනන්ද වේන. මේ යකඩ කුඩු කොහොම මේ පැත්ත මෙහෙම ඇරිලා. ඉතින් මේවා අපි හඳුනන මේ ද්‍රවයන් මේක උත්තරජයෙන් මෙයා දක්ෂිණත් වේ. උත්තරජයේ කටපාඩියෙන් අකුරු කරලා තියෙනවා. දක්ෂිණත් වේ නිපාඩියෙන් අකුරු කරලා තියෙනවා. ද්‍රව තියෙනවා. මේ ද්‍රවවල මේ ද්‍රව විකලවර තමයි ගොඩක් වෙලාවට චුම්බක බලය වැඩි. චුම්බක බල වැඩිපුරම ක්‍රියා කරන්නේ මේ ද්‍රව අතරේ. ඒකෝර අපේ මේ ද්‍රව කියලා තනකට මේ ධන චුම්බක විතරක් නෙවෙයි අපේ පෘථිවියත් ධන චුම්බකයක් ඇතුළේ ක්‍රියා කරනවා. ඒකෝර පෘථිවියට තියෙන චුම්බක ගුණ. දැන් පෘථිවියට චුම්බක ගුණ තියෙන හේතුව තමයි අපි පෘථිවියේ ඉස්සරමයි වෙන්නේ. අධිකාලේ නම් මේ පෘථිවියේ චුම්බක ගුණ තියෙනවා කියලා දැනගෙන තියෙනවා. පෘථිවියේ අපි සැලකුවොත් එහෙම පෘථිවියේ තියෙන මැග්නටයිට් කියන පාසන්නය. මැග්නටයිට් කියලා පාසන්නයක් තියෙනවා. මේ පාසන්නය අපි සැලකුවොත් මේ පාසන්නය මේ යකඩ ද්‍රව්‍ය ඇදෙනවා. ලෝහ ද්‍රව්‍ය ඇලි කිදීමේ හැකියාවක් තියෙනවා. පෘථිවියේ තියෙන මේ මැග්නටයිට් පාසන්නය මේක ඉතනම හම්බෙලා තියෙන මැග්නීසියම් කියන පොතේ. මැග්නීසියම් කියන ප්‍රදේශයෙන් තමයි හැදලා තියෙන්නේ මේ හම්බෙලා තියෙන මේ මැග්නටයිට් කියන පාෂාණය. ඉතින් මේ පාෂාණය ඊට පස්සේ දැන් ඕක ආදි කාලයේ ඉඳන් වෙලා තියෙන්නේ අවුරුදු 1000 ගානකට ඉස්සර. එතකොට මේ මැග්නටයිට් පාෂාණයක මේ යකඩ වගේ දේවල් ඇදලා ගිහින් තියෙන මේවා වැඩිපුර හම්බෙලා තියෙන්නේ මැග් මැග්නීසියම් කියන ප්‍රදේශයේ මේ මැග්නීසියම් කියන ප්‍රදේශයේ මෙහෙලෙලා ඒ නිසා ඔය මැග්නීසියම් කියන ප්‍රදේශයෙන් හොයාගත්ත නිසා මේ ගුණය චුම්බක ගුණය කියලා හැදෙනවා. මේ යකඩ ඇදී සිටීමේ ගුණය මැග්නටයිට් කියන පාෂාණයට මේ යකඩ ද්‍රව්‍ය ඇදී සිටීමේ ගුණය හැදුනේ චුම්බක බලය නැත්නම් කාන්තම් බලය කියලා. ඒක නිසා ඔබ අපි හඳුනන චුම්බකත්වයේ චුම්බක ගුණය අපි හඳුනන මැග්නටිසම් කියලා. චුම්බකත්වයේ මැග්නටිසම් කියන නම ඇවිල්ලා තියෙන ওই විදිහට අර මැග්නීසියම් කියන ප්‍රදේශයේ මැග්නටයිට් පාෂාණිය ලැබලා තියෙන මැග්නටයිට් කියන පාෂාණියට තිබිලා තියෙන චුම්බක ගුණය ඒ නිසා මේ ගුණය හඳුනනවා චුම්බකත්වයේ ලෙස. එතකොට අපි කියව දණ්ඩ චුම්බකයක් අපි හැදුවොත් එහෙම දණ්ඩ චුම්බකයේ දෙකලවරට ඉතා දෙකලවර හැදුවොත් එහෙම මේ දෙකලවරට තමයි වැඩිපුරම ලෝහ ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ. එනිසා පෘථිවිය අපි සැලකුවොත් එහෙම පෘථිවිය ක්‍රියා කරනවා ධන චුම්බකයක් ලෙස. අපි හිතුවොත් එහෙම මේක මග්නටයිට් පෘථිවිය මේ විදිහට පෘථිවිය මේ කොටස අපි සැලකුවොත් එහෙම අපේ මානසික මේ පෘථිවිය අපි හැලකොත් එහෙම මේ පෘථිවියේ ක්‍රියා කරන මේ ධන චුම්බකයක් ආකාරයෙන් මේ පෘථිවිය උත්තරන් දැවෙන තැන තමයි භූගෝලීය උත්තර. මේ පැත්ත භූගෝලීය උත්තර. මේ පැත්ත තමයි භූගෝලීය දකුණ. එතකොට භූගෝලීය උතුර චුම්බක දක්ෂිණ අග්‍රවේ හැටිද භූගෝලීය දකුණ චුම්බකයේ උත්තර අග්‍රවේ හැටිද ක්‍රියා කරනවා. මේ නිසා උත්තර අග්‍රවේෙන් දක්ෂිණ අග්‍රවේ දක්වා චුම්බක බල රේඛා තමන් කරා පෘථිවිය කඩකෙන්නේ පෘථිවිය තියෙන චුම්බක ගුණ. ඔය පෘථිවිය තියෙන චුම්බක ගුණය නිසා තමයි අර මේ ගොඩක් වෙලාවට අර අවුරෝරා කියලා සංසිද්ධිය ලැබෙන්නේ. ඒකද කියන්නේ පෘථිවියේ ගමන් කරන මේ ආරෝපිත අංශු අභ්‍යවකාශයෙන් ගන්න ආරෝපිත අංශු මේ ධනාරෝපණ ගමන් කරන මේ උත්තර දෙවෙනියෙන් දැක්කන දෙවිදිහාව. එතකොට මේවා අපට සමතර ආලෝකයේ ලෙස පේනවා. කුලව පාට ආලෝකයේ ලෙස තමයි පේන්නේ. උත්තර ද්‍රවී දක්ෂිණ ද්‍රවී එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි චුම්බක වර්ග ගැන කතා කරමු. මම ඉස්සර ඉඳලා කතා කරා දණ්ඩ චුම්බක සම්බන්ධව. චුම්බක වර්ග තියෙනවා මේ පහක් තියෙනවා. චුම්බක වර්ග පහක් තියෙනවා. අපි බලමු මේ චුම්බක වර්ග පහ මොනවද කියලා. අපේ මේ චුම්බක වර්ග ගැන සැලකුවොත් එහෙම චුම්බක ප්‍රධාන වශයෙන්
අපිට මොනවා පහකට වෙන් කරන්න. පහකට වෙන් කරගන්නේ එකක් තමයි සිරිතරාකාර ජුම්බක. ඒවා තියෙන සාමාන්‍ය මෙන්න මේ වගේ අපි කරගොත් මෙන්න මේ විදිහේ සිලින්ඩර ඉන්නේ තියෙන. මේ මෙච්චර ලොකුනේ පොඩා සිලින්ඩරාකාර විදිහ තියෙන ජුම්බකයේ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන මේ ඉහළට හබල්ලා යන්නේ. මේ උත්තර ධ්‍රවයේ මෙයා දක්ෂිණ ධ්‍රවයේ වෙන්නේ. තවත් ජුම්බක විශේෂයක් තියෙනවා ධන ජුම්බක. මේ වුණා අපි ඩයිබල ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒකේ මේ උත්තර ධ්‍රවයේ සහ දක්ෂිණ ධ්‍රවයේ විදිහටයි තියෙන්නේ පොඩි දණ්ඩක් විදිහට. අර ඒකේ උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ පාඩ කරලා තියෙනවා. උත්තර ධ්‍රවයේ රත පාටේ මාඩ පාඩ කරලා තියෙනවා. දක්ෂිණ ධ්‍රවයේ රත පාටේ පාඩ කරලා තියෙනවා. එකක් හදනවා ධන ජුම්බක. ඒක කිලින්දරාකාර සම්බන්ධ තියෙනවා ධන ජුම්බක තියෙනවා. අනිත් එක තමයි ගෝලාක ජුම්බක. ගෝල දෙකක් තියෙන ඒක මේකේ සම්බන්ධ කරලා තියෙනවා. ඒකේ උත්තර ධ්‍රවයේ තියෙනවා දක්ෂිණ ධ්‍රවයේ තියෙනවා. අනිත් චුම්බක විශේෂිතයි තමයි යු චුම්බක. ඒක යු චුම්බක නියතාරයක තියෙන්නේ යු හැඩයට. ඒකට ඒකේ උත්තර ධ්‍රවයේ හා දක්ෂිණ ධ්‍රවයේ කියලා කියන්නේ ඔය යු නාන යු දණ්ඩේ අර උඩ කෙළවරවල ඒකේදී. සමහත් දැන් තීකත් එක පූරක චුම්බක කියලා අසලඩ හැඩයට තියෙන්නේ. අසලඩ ඒවත් කියලා අසලඩ චුම්බක කියලා කියනවා. ඒකට ඒක අපි හඳුනන පූරක චුම්බක. එකේ ජීජන උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ ලකුණු කරලා කියනවා. එතකොට අපි ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන්නේ මේ අපි තියරි කරනකොට උනත් මේ YouTube දෙයි ධන චුම්බක සම්බන්ධව මේ කතා කරන්නේ. මොකද මේ දේ වර්ගයේ තමයි ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව අපිට වැදගත් දේ. හරි අපි ඊට පස්සේ අපි බලමු අපි හැදකොත් එහෙම චුම්බකයක් අපි හැදකොත් එහෙම චුම්බකයක් අපි කඩාගෙන කඩාගෙන ගියලා චුම්බකයක් අපි බා කොටස් වලට කඩාගෙන ගිහින් අපිට කඩන්න පුළුවන් උඩාම චුම්බක ගුණයේ තියෙන කොටස අපි කියලා කියන කෑනට අපි කියලා කියන අනුක චුම්බකය අනුක චුම්බක චුම්බකයක් අපි බෙදාගෙන බෙදාගෙන ගිහින් ඉවරලා අපට බෙදන්න පුළුවන් කුඩාම කොටස අපි හඳුන්වන චුම්බකත්වයේ තියෙන කුඩාම කොටස අපි හඳුන්වන අනුක චුම්බක කියලා. ඒකට අනුක චුම්බක එකට එකතු වෙලා තමයි අනුක චුම්බකය එකතු වෙලා තමයි ඇදලා තියෙන්නේ. ලොකු චුම්බකයක් චුම්බකය ඇදලා තියෙන අනුක චුම්බකයක කොටස. එතකොට ඒ ධන චුම්බකයක් අපි හැදෙන්නේ නැහැ. ධන චුම්බකයක ඔය අනුක චුම්බක යකින් පිළිවෙලකට සකස් වෙනවා. මෙන්න මේ එකම පැත්තට යනවා. අනුක චුම්බක සමහර වෙලාවට පොත්වල වෙන මෙහෙම සටහන් කරලා දෙනවා ඔය විදියට. ඔන්න ඔය විදියට පිළිවෙලකට සකස් කරලා දෙනවා. එතකොට අපි කියන එක වෙන මේකේ තියෙනවා කියන්නේ චුම්බක ගුණය. ඔය විදියට එකම පැත්තට. මේකේ තියෙන අප ප්‍රබල චුම්බක ගුණය. මෙන්න මේ ඉතලේ දැක්කලා තියෙන අනුක චුම්බක මේ ඉතලේ දැක්කලා තියෙන අනුක චුම්බක. එතකොට මේක මේ විදිහට තියෙනවා. එතකොට දැන් මේකේ හොඳ චුම්බක ගුණ තියෙනවා. මේ අනුක චුම්බක සංගුණ රූපයක් ආකාරයෙන් මෙහෙම වුණොත් එන චුම්බක ගුණය නැති වෙනවා මෙන්න මෙහෙම. අනුක චුම්බක මේ විදිහට සකස් වෙලා තියෙනවා. සංගුණ රූපයක් ආකාරයට මෙයාගේ චුම්බක ගුණය නැහැ. මෙහෙම. චුම්බක ගුණය නැහැ. එතකොට මේ අනුක චුම්බක යන්ත්‍ර පිළිවෙලකට සකස් වෙනස් තමයි. එයාට චුම්බකත්වයේ තියෙන ගුණය තියෙන. සංගුණ රූපයේ කිසිම විදිහකට චුම්බක ගුණයක් ඇත්තේ නැහැ. එතකොට අපි ගොඩක් කියලා මේ චුම්බකත්වයේ යටතේ චුම්බක බල රේඛා ගැන අපි කතා කරා. අපි බලමු චුම්බක බල රේඛාවක් කියන්නේ මොකක්ද කියන එක. චුම්බක බල රේඛාවක් කියන්නේ මෙන්න මේ විදිහට අපි ඉතරතරදී උත්තර ධ්‍රවයක් තියෙන කුඩා අනුක චුම්බකයක් අපි හැරෙමු. චුම්බක ක්ෂේත්‍රයේ මේ අනුක චුම්බකයේ ඒ අනුක චුම්බකය අපි නිදහස් කරොත් ඒ අනුක චුම්බකය ගමන් කරන ගමන් පතේ ගමන් මාර්ගයේ අපි හඳුන්වන චුම්බක ක්ෂේත්‍රයක් කියලා. සෝරි චුම්බක බල රේඛාවක්. අපි හඳුන්වන චුම්බක බල රේඛාව. අපි චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ උත්තර ධ්‍රවයක උත්තර ධ්‍රවයේ මේ චුම්බක ක්ෂේත්‍රය නිදහස් කරන කුඩා කල්පිත මේක අපි කියලා කියන කුඩා කල්පිත උත්තර ධ්‍රවයක්
චුම්බක ක්ෂේත්‍රයක චුම්බක ක්ෂේත්‍රයක කල්පිත කල්පිත උත්තරධ්‍රවය අපි නිදහස් කළොත් එයා ගමන් කරන ගමන් මාර්ගයේ ගමන් පතේ අපි හඳුන්වනවා චුම්බක බල රේඛාවක් කියලා. අපි හඳුන්වනවා චුම්බක බල රේඛාව. මොකක්ද අපි චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ? උත්තරධ්‍රවයක උත්තරධ්‍රවය චුම්බක ක්ෂේත්‍රයක නිදහස් කළොත් ඉතා කුඩා කල්පිත උත්තරධ්‍රවයක් අපි චුම්බක ක්ෂේත්‍රයක නිදහස් කළොත් එයා ගමන් කරන ගමන් මාර්ගය ගමන් පතේ අපි හඳුන්වනවා චුම්බක බල රේඛාව. චුම්බක බල රේඛාවක් කියන්නේ ඇතුළත තියෙන චුම්බක බල රේඛාව. අර ස්ථිර විද්‍යුත් ක්ෂේත්‍රවල වගේම චුම්බක ක්ෂේත්‍රයක චුම්බක බල රේඛාවල තියෙනවා මේ ලක්ෂණ. ඒ කියන්නේ ඒවටම ආවේනික ගතිගුණ දෙයක්. එතකොට සාමාන්‍යයෙන් මේ චුම්බක බල රේඛාව පටන් ගන්න උත්තරධ්‍රවයකින්, ඒ කියන්නේ උත්තරධ්‍රවයකින් තමයි චුම්බක බල රේඛාව ආරම්භ වෙන්නේ. දක්ෂිණධ්‍රවයකට චුම්බක බල රේඛාව ඇතුළු වෙනවා. චුම්බක බල රේඛාව උත්තරධ්‍රවයකින් පටන් ගන්න දක්ෂිණධ්‍රවයකට තමයි ඇතුළු වෙන්නේ. ඒ වගේම චුම්බක බල රේඛාව කිසිම විදිහක ඡේදනය වෙන්නේ නැහැ. චුම්බක බල රේඛාව දෙකක් ඡේදනය වෙන්නේ නැහැ. මෙහෙම චුම්බක බල රේඛාව මෙහෙම ගියොත් අනිත් බල රේඛාව ඔබ යන විදිහට චුම්බක බල රේඛා දෙකක් කිසි විදිහක එකිනෙක ඡේදනය නොවේ. හරි. තවත් එකක් තමයි අපි චුම්බක බල රේඛාවක් අපිට දැනගොත් එහෙම බල රේඛා ඇතුළු වීම කාරි එහෙම නැත්නම් බල රේඛා පිටවීම හරි සිදු වෙන්නේ පෘෂ්ඨයට ලම්බකව. හරි. පෘෂ්ඨයට ලම්බකව මඟල ඉස්සරහට ගත්තා වගේ මෙන්න මේ විදිහට මම දැනගොත් එහෙම ධන චුම්බකය එක තමයි ධන චුම්බකය. දන්නතුම්බගේ උත්තරධ්‍රවයේදී දක්ෂිණධ්‍රවයේදී ඒකට චුම්බක බල රේඛා උත්තරධ්‍රවයේ පිට වෙන්න ඕනේ පිට වෙනකොට මේක ලම්බකව තමයි පිට වෙන්නේ. පෘෂ්ඨයේ ලම්බකව. ඒකට ලම්බකව තමයි ඇතුල් වෙන්නේ. මේක නම් පෘෂ්ඨයේ ලම්බකව. පෘෂ්ඨයට ලම්බකව පිට වෙන පෘෂ්ඨයට ලම්බකව පෘෂ්ඨයට ලම්බකව ඇතුල් වෙන දක්ෂිණධ්‍රවයේ. ඒ වගේම අපි හැලපොත්ේම මේ බල රේඛා උත්තර බල රේඛා සහ දක්ෂිණ බල රේඛා එකිනෙක ආකර්ෂණය කරනවා. sorry ඒවා එකිනෙක ආකර්ෂණය කරනවා. ආකර්ෂණය කරනවා උත්තර ධ්‍රව සහ දක්ෂිණ ධ්‍රව බල රේඛා ආකර්ෂණය කරනවා. මම මේක අන්නොත් එහෙම වේදියට බල රේඛා වේදන ආකාරයෙන් මම මේක දැනගන්නවා. මෙතනදී බල රේඛාව ගමන් කරනවා. මේ බල රේඛා අපි දැක්කේ ලම්බකව තමයි දෙවෙනි ලම්බකව ඇතුලේ මොනවද? එතකොට මේනවා ඇති උත්තර ධ්‍රවයක ඇතුළේ යන බල රේඛා උත්තර ධ්‍රවයක පිටවන බල රේඛා දක්ෂිණ ධ්‍රවයට දෙකට ආකර්ෂණය කරනවා. එතකොට ඒකත් එක ගුණයක් මම ගුණ දැන් කීපයක් ගැන සඳහන් කරා. එකක් තමයි උත්තර ධ්‍රවයක ඉවතට දක්ෂිණ ධ්‍රවයක දෙතට පිටනෝ. ඒ වගේම ඒවා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. බල රේඛා ඇතුළු වීම හරි පිටවීම හරි වෙන්නේ පෘෂ්ඨයට ලම්බකව. ඒ වගේම උත්තර ධ්‍රව බල රේඛා විකර්ෂණය කරනවා. දක්ෂිණ ධ්‍රව ඒවා ආකර්ෂණය කරනවා. ඒ වගේම අපි බල රේඛාවකට මේක ඉන්න බල රේඛාවකට අපි ස්පර්ශකයක් ගන්නවා. දැන් ඉන්න බල රේඛා මම මෙතන ස්පර්ශකයක් ගන්නවා. මේ ස්පර්ශකේ දිශාව මගින් දැක්කේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයක් අපි දක්වන්නේ B වලින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්කේනවා. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැක්කේන මේ බල රේඛාවට අදින ස්පර්ශකේම. ඒකෝර මේ පැත්තට දීලා. දැන් මෙතෙන්දි මම කියන්නේ මේක මෙහිම ස්පර්ශකයක් මෙතෙන් මෙතේ මෙලක්ෂී. එතකොට අපිට මේන ස්පර්ශකේ තියෙන මෙහෙට මේ බල රේඛාව මෙහිම යනකොට මොන මේ පැත්ත තමයි මෙයාගේ දිශාව වෙන්නේ. මෙතෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දිහාට. මේ වගේ තැනකට මම ස්පර්ශකයක් ගන්නකොට මෙහිම තියෙනවා. මෙතෙන් මෙතෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්තට. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ප්‍රමේන අපි ලබා ගන්නෙ චුම්බක බල රේඛාව නැතිද ස්පර්ශකයේ 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 දිශාව වගේ චුම්බකයේ අපට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලැබෙනවා එම ස්ථානයේ. ඒ වගේම තමයි චුම්බක බල රේඛාව ගමන් කරනකොට මෙහෙම එක තැනකින් පටන් ගන්න අනිත් තැනකින් කෙලවර වෙන්නේ නැහැ. මේක සංගුණ පුරුවක් ආකාරය කියන්නේ. මේක සන්නායකයක්. මේක යකට සන්නායකයක්. සන්නායකයේ ස්ථේමනීය බල රේඛා ගමන් කරන විදිය. මෙතනින් ආපෙන්න මෙහෙමයි. මේක ඇතුළේ බල රේඛා.
එතකොට සන්නායක ද්‍රව්‍ය වගේම පරිවාරක අපි සැලකුවොත් එහෙම සන්නායක ද්‍රව්‍ය වල මෙන්න පරිවාරක ඇතුලේ මේ බල රේඛා ගමන් කරනවා. එතකොට මේ බල රේඛා සංගුප්ත කුඩු විදියට ක්‍රියා කරනවා. මේ බල රේඛා සංගුප්ත කුඩු. හරි මෙන්න මෙහෙම යන්න. පුදුවත් ආකාරය මෙයා. දැන් අපි ළඟ විද්‍යුත් වලදී මොම නැහැ. විද්‍යුත් වලදී පුදුවත් විදියට යන්නේ නැහැ. හරි. මේක දාලා ගන්න මෙයා ඉන්නනම් එයාගේ මෙහෙම අතුරු වෙන එක කරන්නේ ධන ආරෝපණයකින් පටන් ගන්න පටන් අරන් හින ආරෝපණයකින් කියලා ඉවර වෙනවා මේක එහෙම නැහැ මේක සංගත පුළුවක් විදියට ගමන් කරනවා සන්නායකක දිනුම් කියනවා පරිවාරක හරහත් ගමන් කරනවා ඒ වගේම අපි බලමු කොහොමද බල රේඛාවක් නිර්මාණය කරන්නේ අපි බලමු බල රේඛාවක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා බල රේඛා නිර්මාණය පිට උත්තර ධ්‍රැවය එක මම ගන්න උත්තර ධ්‍රැවය කම්පීම ගන්න උත්තරකාර ගෝලයක් හැටියට හරි එතකොට මේක බල රේඛා මොකද බල රේඛා පෘෂ්ඨයට ලම්බක සෑම දිශාවකටම ඉක්ොත් යනවා මෙහෙම චුම්බක බල රේඛා ඔය ආකාරයෙන් ගමන් කරන්නේ. ඒ වගේම අපි දක්ෂිණ ධ්‍රැවයක් ගත්තොත් දක්ෂිණ ධ්‍රැවයක චුම්බක බල රේඛා කියලා. අපි ධන චුම්බකයක් ගත්තොත් ධන චුම්බකයේ මෙයා උත්තර ධ්‍රැවය, මෙයා දක්ෂිණ ධ්‍රැවය, බල රේඛාවේ මෙහෙම යනවා. කන මෙදී නතර වෙන්නේ ඒ ගැටුකෙත් යන සංගුණ පුදුමක් කියන ඔය ආකාරයට බල රේඛා ගමන් කරනවා උත්තර අපි සැලකුවොත් එම අපේ බල උත්තර ද්‍රව දෙකක් එකිනෙක ආසන්නයේ තියෙනවා කියලා දඬු චෝපක දෙකද උත්තර ද්‍රව දෙකක් කියන කෙනෙක් දඬ එකලක් තොර විදියට උත්තර ධව දෙකක් එක ආසන්නයේ තියෙනකොට වෙන්නේ මේ බල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ බල රේඛා විකර්ෂණය කරනවා. මේ බල රේඛා විකර්ෂණය කරනවා නේ. උත්තර ධවයේ බල රේඛා පටන් ගන්න, උත්තර ධවයේ බල රේඛා පටන් ගන්න, මෙයාගේ උත්තර ධවයේ බල රේඛා පටන් ගන්න. එතකොට ඒක කැපෙන්නේ බෑ, බල රේඛා කැපෙන්නේ නැහැ. බල රේඛා මේ විදියට විකර්ෂණය වෙලා ගමන් කරනවා. මේක දක්ෂිණ ධවයක් වුණා නම් මෙයා උත්තර ධවයේ වෙන එක මම දක්ෂිණ ධවය කියලා ගන්නවා. එතකොට බල රේඛා ඇතුල් වෙනවා. එතකොට බල රේඛා ඇතුල් වෙනකොට මෙහෙම කැපෙන්නේ නැහැ. මෙහෙම එන්නේ. බල රේඛා වට යාකාරයේදී දක්ෂිණ ධ්‍රැවයක් විතර බල රේඛා ඇතුල් වෙනොත් ඡේදනය නොවි. ඡේදනය නොවි ඇතුල් වීමක් වෙනවා. අනිත් එක තමයි අපි මේ බල රේඛා කි සැලකුවොත් එම බල රේඛා සමාන්තරණ බල රේඛා විදිහේ විදිහ චුම්බක බල රේඛා එකිනෙකට සමාන්තරව ගමන් කරනවා බල රේඛා මේ විදිහට එකිනෙකට සමාන්තරව ගමන් කරනවා නම් අපි හඳුන්වන මේ ක්ෂේත්‍රය ඒකාකාර ක්ෂේත්‍රය ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය මේක අපි හඳුන්වන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය කියලා දොර ඒකාකාර චුම්බක ක්ෂේත්‍ර අපි හැලුවොත් එහෙම ඒකාකාර මේක ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයයි ඒකාකාර චුම්බක ක්ෂේත්‍ර හැටියට උදාහරණයකට ගන්න පුළුවන් මේ විදිහට උත්තර ධ්‍රැවයක ඉඳන් දක්ෂිණ ධ්‍රැවයකට මේක දැන් උත්තර ධ්‍රැවය මේක දක්ෂිණ ධ්‍රැවය උත්තර ධ්‍රැවයක ඉඳන් දක්ෂිණ ධ්‍රැවයකට බල රේඛා ගමන් කරන්නේ එකිනෙකට සමාන්තර කිනෙකට සමාන්තරව ගමන් කරන්නේ ඒ නිසා මේ ප්‍රදේශය කියන්නේ විදි රේඛේන ප්‍රදේශය ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය ඒකාකාර චුම්බක ක්ෂේත්‍රය තමයි උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය අතර තියෙන්නේ ඒ කියන්නේ අපි මේ විදිහට ධන චුම්බක දෙකක් අපි මෙහෙම කිව්වොත් උත්තර ධ්‍රැවය දක්ෂිණ ධ්‍රැවය
චුම්බක බල රේඛාව එකිනෙකට සමාන්තරව ගමන් කරනවා. එම නිසා මේ ප්‍රදේශය අපි හඳුනනවා ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් කියලා. එතකොට ඒ වගේම තමයි මේ ධන චුම්බක දෙක උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය අතර තියෙන්නේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක්. ඒ වගේම අපි මේ විදිහට හැලකොත් එහෙම ධන යු චුම්බකය මේක තියෙනවා නේද මේ නිල ඇතුළ තමයි යු හැදී හැදෙන්නේ මේ උත්තර ධ්‍රැවය නම් මේ දක්ෂිණ ධ්‍රැවය නම් මෙන්න මේ විදිහේ බල රේඛා යන්නේ එකිනෙකට සමානයි. ඒවල මේ තියෙන ඒකාකාර ක්ෂේත්‍රය. මේ ක්ෂේත්‍රයත් ඒකාකාර ක්ෂේත්‍රය. ඒ වගේම අර මං කියවන ධන චුම්බකයක උත්තර ධ්‍රැවය නම් දක්ෂිණ ධ්‍රැවය තමයි බල රේඛා යන්නේ. උත්තර ධ්‍රැවය නම් දක්ෂිණ ධ්‍රැවය බල රේඛා ගමන් කරනවා. මේක ධන චුම්බකය බල රේඛා මෙහෙම යන්නේ. මේක ඇතුළත ඉතනකොට මේක අභ්‍යන්තර ඉතනකොට බල රේඛා මේ ආකාරයට ගමන් කරනවා. ඊට මේ ඇතුළත ඉන්නේ එක ආකාරයට බල රේඛා ගමන් කරන්නේ එකිනෙකට සමානයි. ඒ විදිහට අපිට ගන්න පුළුවන් මේ බල රේඛා එකිනෙකට සමාන්තර ගමන් කරන්නේ ඒ නිසා මේ කොටස. අපි බලමු මේ ඊට පස්සේ උදාසීන ලක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි හිතමු යම් ස්ථානයක චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ ශූන්‍ය වෙනවා. චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයේ ශූන්‍ය වෙනවා නම් අපි කියනවා එද චුම්බක ක්ෂේත්‍රය උදාසීනයි කියලා. ඒ ලක්ෂය අපි හඳුනන උදාසීන ලක්ෂයක් කියලා. දැන් අපි හිතමු මේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. කපැත්තකට තියෙන විහාර චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියන එකයි. තවත් පැත්තකට මේ තවත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙන විහාර. මේවාගේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය මං ගන්න D1 කියලා. මේ පැත්තට මං ගන්න D2 කියලා. ඔය දෙපැත්තට ප්‍රතික්‍රියා කරා. එතකොට දෙපැත්ත ප්‍රතික්‍රියා කරොත් මේ පැත්තට D2 මෙලත් යනවා. මේ පැත්තට D1. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ දෙක විශාලත්වයේ සමානයි. ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. ඉහළින් පිටදී C කියලා ලක්ෂ්‍ය උදාසීන ලක්ෂ්‍ය. අපි බලමු ඊට පස්සේ අපි දන්නා මේ දෙයට මේ ධාරාවක් සන්නායකයක් තුලින් දැගෙන යනකොට යක්ෂයේ මේ සන්නායක කන්දියක් තුලින් ධාරාවක් ගමන් කරනකොට ඒ ගමන් කරන හම්බිය අතර ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය සිලින්ඩර ආකාරව ඇති වෙන්නේ සිලින්ඩර ආකාරව ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය. අපි බලමු මේ ක්ෂේත්‍රය හටගන්නේ කොහොමද කියන එක. මම මෙන්න මේ විදිහට මේකේ රූපණහනක් අදින්න කණ්ඩනේ කන්දියත් මේ කන්දිය දිගේ ධාරාවක් යනවා කියන එකත් මේ අතර මෙහෙම ගන්න කන්දිය මම ගන්න මේ ආකාරයට මෙහෙම එතකොට මේ අතර තමයි ධාරාව යන්නේ. එතකොට ධාරාව යන්න නම් බැටරියකින් ධාරාව තමයි යන්න ඕනේ. අපි බැටරිය මම ගන්න මෙහෙම දැනීම ගන්න මම බැටරිය වේගතට නොහොම තියෙන්නේ කියලා. එතකොට ධාරාව මෙහෙම යනවා. එතකොට කන්දියේ මෙතන මෙහෙම ධාරාව ගන්න කියලා මේ කන්දිය මම මෙහෙම තියන කන්දියක් ඇදලා යනවා. අපි මෙහෙම දෙකට වල්ලහට තියෙනවා. මේ තමයි කෝෂය අය කියන ධාරාවක් කියන්නේ. එතකොට මේ කන්දිය ආසන්නේ මේ කන්දිය ආසන්නේ මේ ධාරාව ගැනීම නිසා ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය. මේ චුම්බක ක්ෂේත්‍රය අපි ගන්නෙ සුරත් නියමයේ පාවිච්චි කරලා කොයි පැත්තකටද දිශාව තියෙන්නේ කියලා. මම මෙහෙම කරන්නේ. මම දකුණු අත අරගෙන දකුණු අත මෙන්න මේ විදිහට තියා ගන්නවා. දකුණු අතය මෙන්න මේ විදිහට තියා ගන්නවා. මේක තමයි දකුණු අතේ අපිට කියන්නේ මේ ඇගිලි තුන මෙහෙම විහිදුවලු. හරි මෙහෙම දකුණු අතේ ඇගිලි ටික මෙහෙම විහිදුවා. විහිදුවලා ධාරාවේ දිශාවට බාගට ගිල යොමු කළා. ධාරාව යන දිශාවට මම අත කරකවනවා. දැන් බලන්න මම මෙතනින් ගන්නා ධාරාව යන්නේ පල්ලෙහාට මෙහාට. ධාරාව දිගට පල්ලෙහාට යන්නේ මම අත කරකවනවා මේ අත මෙහෙම.
ධාරාව මේ අතර හරිනවා. ඒකෝර මට ලැබෙන්නේ දක්ෂිණාවර්ත රෝම. එතන යනවායි අම්මයාව කරකවා. මේක මම ගන්න ටිකක් හරියට අනින්න මේක තලය. මේක තමයි තලය. හිතන්නකෝ කඩදාසියක් තිබ්බගේ. තිරස් තලයේදී කඩදාසියක් කඩදාසිය වටා කරගෙන යනවා හම්බියක්. හම්බියක් හරහා යන ධාරාවක් එනවා. ඒක කරගෙන යනවා කියලද? දැන් මම මෙහෙම අද කියලා මම කරකනවා. ධාරාව යන්නේ වන්නේ මෙහෙම කරකනවා. මෙහෙම කරකුවොත් මට වලල්ලක් ලැබෙනවා. රවුමක් ලැබෙනවා දීපෙට. දක්ෂිණවර්ත දිශාවට කරගෙන වලල්ල. ඒකෝ මේ තමයි කුමුද ජීවිතේ දිශාව. මම මේක උදේ තව තලයක් කරනවා. මම හිතන්නේ මෙහෙම පල්ලයක් මම තලයක් කරනවා. ඒකෝ මේ හම්බිය දිගටම යනවා. ඒකෝ මෙයා කතා කරගෙන මේක යනවා නේද? මම ආයෙ මෙහෙම අත කියලා දැන් ධාරාව යන්නේ දිහාට ඊළඟ තලෙ. මම මෙහෙම කරකුවොත් ඇඟි දිවන්නේ මෙන්න මෙහෙම රවුමට යනවා. මොන මේකෙත් එනවා ඔය මෙහෙම රවුම. ඒකෝ මේ ඔය විදියට ඇතර මේ අපි අසම්මත් චුම්බක ක්ෂේත්‍රයේ විතර විතරක් මේ වටේටම තියෙනවා නේද? මොන හොමේ? මෙතනත් තියෙනවා කොහොමද? රවුමකේ වලල්ලක් කරනවා. ඒතකොට මේක හිතනවා නම් කම්බිය. මෙයාගේ ධාරාව මෙහෙම පල්ලෙහාට යනවා. මෙයාගේ ධාරාව පල්ලෙහාට යනවා. මෙයා කේන්ද්‍රය කරගෙන සිලින්ඩරාකාර චුම්බක ක්ෂේත්‍රයක් හැදේ. ওই සිලින්ඩරාකාර චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය ඈතට යනකොට ක්‍රමයෙන් අඩු වෙනවා. දැන් මම මේකේ මේවිද මම තිරස්තර දෙකක් කියන්නේ. ඒකෝ මේකේ තල දෙකේ උරද. ඒකෝ මේනවා මේ ඔක්කොම එකට යාකරකෝ මේ ලැබෙන සිලින්ඩර. එතකොට දැන් මෙතන මේ කියනවා. කීපයක් හදන්න. ඔය විදියට ගොඩට වැන්නේනවා මෙතන මේ දක්ෂිණ අවස්ථාවේ. එහෙනම් යාකරකෝ මේක තියෙන්නේ. ඊළඟ මේක මම එකක් කියනොත් එහෙනම් චුම්බකයේ ප්‍රබලතාවය වෙනවාට ධාරාව පරිහාට යනවා. මම ගන්න මේ ධාරාව පරිහාට යනවා. මෙහෙම ධාරාව පල්ලෙහාට යන්නේ පල්ලෙන්නේ මේ බලන්න මගේ දකුණුවත් ධාරාව යන්නේ පල්ලෙහාට මේ මේකේ මම යනවා කියන බෝඩ් එකේ එකක් මේ පල් මෙයා මේ කතයි මේක මෙහෙම යන්නේ මම මෙයාගෙන් ඉන්න රවුම් කියන්නේ ඈතට යන්නේ යන්නේ මේ රවුම් වල තියෙන දුර වැඩි වෙනවා මේ වලල වල තියෙන දුර ප්‍රමාණය වැඩි හරි මේක මම ටිකක් තරියන්නොත් මම මුදින් පේන හැටි කියන්නොත් මේකයි ධාරාව ගලায়න කන්දියේ මේ ළඟයි නාසන්නේ දෙන මොකද තියෙන ප්‍රබලතාවය වැඩි. ඈතට යනකොට මේ වලලු වල පරතරය වැඩි. මේ වලලු වල පරතරය තමයි මේ වැඩි වෙන්නේ. එතකොට මේක නිදි දක්ෂිනා. පල්ලෙහාට යනවා නම් මම කැදලි ගන්න. පල්ලෙහාට යනකොට ওই විදියට හරි ගන්න. දැන් මේක ධාරාව අනිත් පැත්තට යනවා නේද? එතම ධාරාව එහෙම නැතුව කරන කෝස් එක අනිත් පැත්තට ඔය දා මේ ධාරාවක් රැගෙන යන ඕනෑම සන්නායකයක් අවුල තියෙනවා චුම්බක ක්ෂේත්‍රය. බලන්න කරන්ට් එක යවන තැනක කරන්ට් එක තියෙන තැනක අපි මාලිමාවක් අරගෙන ගිහිල්ලා තිබුණා මාලිමාවේ කට්ටේ හැට වෙනට යනවා. කට්ට ජලනය වෙනවා. ඒ කියන්නේ ආසන්නයේ තියෙන චුම්බක ක්ෂේත්‍රය. මෙන්න මේ කන්දියේ ධාරාව උඩට යනවා කියලා. කන්දියේ ධාරාව උඩට යනවා. බලන්න මම අත මෙහෙම තියාගත්තාම අපිට කියලා මෙහාට අත කරකවන මෙහෙම. දැන් චුම්බක ක්ෂේත්‍රය ලැබෙන ඔය ආකාරයට. චුම්බක ක්ෂේත්‍රය අපිට ලැබෙන මේ විදිහට. එතන යන්නේ මේකේ මාම හර්තේශාව තමයි චුම්බක ක්ෂේත්‍රය දෙන්නේ. එතකොට මේ වටේම තියෙන සිලින්ඩර ආකාරම සිලින්ඩර ආකාරයේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රබලතාවය ඇතර යන්න අඩු වෙනවා. ඒක කියන්නේ ගොඩා දුරකට යනකොට චුක්ති දුරක තියෙන්නේ. මම මෙහෙම ඇඟට චුක්ති දුරක තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ. එතකොට මේ ආකාරය අපි කිව්වොත් ඒක මාධ්‍යමාව අපිට විතරක් මාධ්‍යමාවක් තිබ්බ කිව්වා. මේක මාධ්‍යමාවක් තිබ්බොත් කට්ට යන්නේ මෙහෙම. මෙතන තිබ්බොත් කටුව මෙහෙම කැරේ. කටුව දේව කරේ. මෙහෙම. මෙතන තියෙන මේ මාධ්‍යමාවේ කක්ක මෙහෙදී. මෙතන මාධ්‍යමාව තිබුණොත් මෙහෙම. ඔන්න ඔය ආකාරයෙන් තියෙන්නේ. මාධ්‍යමාවේ කට්ට අපිට පේනවා මේ අර
අපි එන රවුමේ ආකාරයේ තමයි කටුවත් ඡන්දය. මෙතන වැඩි වෙලා තිබුණොත් හට නිමුදු. ඔය ආකාරයෙන්. මෙහි කියලා තියෙනකොට මොනවද යන්නේ? ඔය ආකාරයක වෙනස් වෙනවා. එතකොට අපිට පේනවා ධාරාවක් රැගෙන යන සන්නායකයක්වට ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය. එතකොට චුම්බක ක්ෂේත්‍රය දිශාව අපි යොදා ගන්න තුරක් TV පාවිච්චි කරන හතනේ කරපොන. හරි. අපි බලමු මේ යන්ත්‍රයේ කම්බියකින් ධාරාවක් කරග යන්නේ කම්බියකින් ධාරාවක් මේ බෝඩ් එකේ තියෙන ඇතුළට අරගෙන ඉන්න හිතන්න ඕනෙ කරන්න වෙනවා මේ පෑන ගන්නපස්සේ මේ පෑනේ එක හිතන්න බයිට් එක මේක තමයි සුඩ මේ සුඩ කියන දිශාවට ධාරාව කියන එක හිතන්න මෙයා යන මෙහෙ ඇතුළට ධාරාව ඇතුළට යන ඇතුළට යන ධාරාව මම එහෙම අදී මේ කටිරියක් ගාලා ඉන්න එක රවුම් කරා ඒකට ඕකෙන් අදහස් වෙන්නේ ධාරාව යන්නේ ඇතුළට හරි ධාරාව ඇතුළට යනවා එතකොට ඇතුළට චුම්බක ක්ෂේත්‍රය අපිට අඳින්න කියනවා එතකොට අපි ආපහු යොදා ගන්නේ සුරත් නියම. මේ මේක තමයි සුරත් නියමයේ මේක මේ තමයි මම දක්වන. දකුණු අතේ ඇඟිලි ටික ඔය විදිහට තියාගන්න. උණු අතේ ඇඟිලි ටික මෙහෙම තියාගන්න. මෙහෙම. තියාගත්තම අපිට පේනවා මේ මේ මාපට ගිල්ල උඩට තියෙනවා. අනිත් ඇඟිලි මෙහෙම කරකැවිලා තියෙනවා. ධාරාවේ යන දිශාවට මේ මාපට ගිල්ල මෙහෙම චලනය කරනකොට මේ අත කරගෙන දිශාව තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දැන් මම මෙතන යන්නේ ධාරාවේ යන්නේ ඇතුළට. ධාරාවේ යන්නේ ඇතුළට. අපි මාපට ගිල්ල මම මෙහෙම කියනවා බෝඩ් එක අතට යනවා. දැන් ඇතුළට කියන්නේ එතකොට ස්කෘප්ට්ක් කරගෙනවා වගේ මම යාම මෙහෙම කරකන විදිහට. ඒකෝ දෙයන්ටනේ. එතකොට මෙහෙම අපි කරනවා අත කරකෝ මේ අත යන්න බලන්න මේ ඇතුළට යනවා. එතකොට මෙයා කැරක් මෙයාගේ චුම්බක ක්ෂේත්‍රයේ අර වලල දෙන්නේ මේ විදිහට. මේ අත වෙන විදිහම මෙහෙම කරකේ. දක්ෂිණාවට දිශාවට තමයි වලල යන්නේ. හරි වලල වල දිශාව දක්ෂිණාවට. අපි බලමු ධාරාව එළියට එන නැත්නම්. ඉගෙන ගන්න ධාරාව එළියට එනවා කියන එකේ කන්දියක් තියෙනවා කියලා හිතන්නේ. මේ කන්දියෙන් එන ධාරාව එන්නේ බෝඩ් එකේ ඉරියට මෙහෙමයි. මේ අත. මතුන මෙහෙම ගන්න. මෙහෙමයි. හරි. මේ බෝඩ් එකෙන් එළියට එන. එතකොට වල් ගන්නවා මෙහෙම ටිකක්. ඩොරේ ඕගොල්ලන්ට වෙන්නේ මේ පිට. ඩොර පිට එනකොට මෙහෙම පේන. හරි. බලමු ඒකෙන් කොහොමද එන්නේ කියලා. එතකොට අපි වලල වලට කොහොමද කියලා. අත මෙහෙම තියා ගන්න. දැන් මෙහෙම තියාගන්න. අත කරකවනවා නම් මෙයා ඉස්සරේ නම් මෙහෙම. දැන් මේක ඇඟිල්ල තියාගත්ත විහා. නෝර ඉස්සරහට එන එක මෙහෙම. මෙහෙම එනකොට අත එන ඉස්සරහට. ඇඟිල්ල එන ඉස්සරහට මේ මාපටි. එතකොට එන්නේ මේ විදියට. ඔබක තේස්ටි මේ වලලු යට. මාමේ. වලලු අතර දුර මේ වැඩි වේගෙන යන්නේ වල. මොකද ප්‍රබලතාවය අපි. මේ විදියටයි. දක්ෂිනාවට සෝරි වාමාවට ඉතරේලා දක්ෂිනාවට ලැබෙන්නේ දැන් මේක වාමාවට වෙනවා. ඒ වගේම අපි ගත්තත් පස්සේ අපි හිතමු මේ බෝඩ් එකේ මේ විදිහට බෝඩ් එක හදනකොට එහෙම බෝඩ් එකේ තියෙන කඩේ ඔය වැදන ඔහම යනවා කියන්නේ. ඒකට කියන්නේ ධාරාවක් ගන්න මෙහෙට මේ පිටින් මේ පෑන් මේ පෑලි තුන දෙකේ වෙන උණුවද ධාරාවයක් ගන්න. දැන් මට මෙයාගේ බඩ රේඛා අඳින්න ඕනේ. අර රවුම් කියන බලන්නේ තමයි මෙහෙම ඇඟිල්ල තිබ්බොත් එහෙම තිබ්බොත් මේ ඇඟිලි මේ ඇඟිලි කියන්නේ ඇතුළට යන්නේ මෙහෙම මේ ඇඟිලි මෙහෙම ඇතුළට යනවා ඇතුළට යන්නේ මම මෙහෙම කටිරේ කියන ලකුණු කරනවා ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ මේ පැත්තේ කන්දේ දකුණුවද පැත්තේ කියන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඇතුළට මෙහෙම යනවා අනිත් ඇඟිලි එක මෙහෙම කරකවුවම මේ පැත්තේ වමට පැත්තේ කියන ඇඟිලි එළියට මෙහෙම ගිය ඉංග්‍රී ඇතුළත ගියා මෙහෙම කරකවා මේ ඇහිම ඉදිය ඒක අපි දක්වන පිටත දොඩ අපේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව මේ විදිහට කම්බියකින් ධාරාව කරගෙන යනවා නම් මේ පැත්තට වම්මත පැත්තේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ දකුණට පැත්තේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඇතුළත මෙහෙම මේ පැත්තේ කියන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන එළිය මෙහෙන් ගිහින් එළියට එනවා බලන්න
මොනවයි කියන්නේ? ඔක අපිට දිනපොත ඔයා කරේ. අපි හිතමු මේක මම අහන්න. ධාරාවක් අරගෙන යන්න. ධාරාවක් අරගෙන යන්න අපි හිතමු වලල්ල කියලා. ධාරාවක් අරගෙන යන්න වලල්ල කියලා කියන මෙහෙම. ඔය ඉතින් වලල්ලක් තියෙනවා. මෙයා මේකෙත් තියෙන්නේ. දැන් මේකේ චුම්බක ක්ෂේත්‍රය වල අද ඉන්නවානේ කොහොම චුම්බක ක්ෂේත්‍රය කියන්නේ කියලා. මේක වලල්ලක්. මේකෙදී අපි මෙයාම ස්ථාන හතරක් ගත්තාමට අදින්න ලේසි වෙන්නේ. අදින්න ලේසි. ඉතින් මම මෙතන මෙහෙම ගත්තාම ඇහිල්ල මේ පැත්තට ධාරාවයක් ඔබ පැත්තට. මම නිහිල කියලා තමයි මම මේක දෙවියන්ට. ඒකට බඩ පේන මෙහෙම මම කැරකුවොත් මේ ඇඟිලි යන්නේ ඇතුළට. දැන් මෙන්නනේ මේ පැත්තේ මේම ඊතලෙන් මේ දකුණට පැත්තේ ඇඟිලි යන්නේ ඇතුළට. ගෙහෙන්න මෙතන මේ පැත්තෙන් එළියට. දැන් තිත් එකේ ඉන්නේ විහාර. ඔබද හිතේ තියෙන්නේ එළියට. මෙතන ගත්තොත් මම මේ පැත්තට ධාරාවකට අත තියාගත්තා. ඩොට් මෙයාට කියලා ගත්ත මේ ඇඟිලි යන්නේ ඇතුළට. මෙහෙම යන්න. ගෙහෙන්න මෙහෙම අත කර කරකොට මේ ඇඟිලි එළියට. ඔබගේ හිතේ ඉරියෙත්. මෙතන බලන්න මෙයා මෙහෙට ගියා මේ අතට ඇඟිලි ටික ඇතුළට යනවා. මෙහෙම තියාගත්ත ඇඟිලි ටික ඇතුළට ගියා මෙහෙම කරකඩකොට මේ ඇඟිලි එළියට. එහෙනම් මේ බලන්නේ මැද චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඇතුළට. මේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන ඇතුළට. බලන්න වට තියෙන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මෙන්න මේ විදිහට එළියට. යැයි දුරට යනවා මේ බලන්නේ ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ ඇතුළට බලන්නේ පිට චුම්බක ක්ෂේත්‍රයේ එළියට තියෙන. එවචක් බලමු මේ ධාරාවක් අරගෙන යනවා කියන්නේ හිතන්නේ මේ වලල්ලෙත් වාම වට දිශාවට බලමු චුම්බක ක්ෂේත්‍රය කොහොමද ඇති වෙන්නේ කියලා. වලල්ලෙත් ඇතුළත සහ වලල්ලෙ ගෙදී මෙතන යන ධාරාව මම මෙහෙම ධාරාව උඩට යන්නේ මාකට ගෙල උඩට තියාගෙන ඇඟිලි දෙක කරකුවා මේ ඇඟිලි යන ඇතුළට. ඒ ගිහිල්ලා මෙහෙන් එනවා ඉන්නේ මෙතන බලන්න මෙහාට ධාරාව තියෙන මේ ඇඟිලි දෙක මෙහෙම අතේ තියාගත්තාම පස්සේ මේ ඇඟිලි ඇතුළට යන්නේ. ඒ කියන්නේ මෙහෙම කරකුවොත් ඇඟිලි දෙක එළියට. ඇඟිලි දෙක එළියට යනවා. මෙතන බලන්න මෙහෙන් ගියොත් ඇඟිලි ඇතුළට ඉඳත් ඇඟිලි එළියට. මේ පැත්තට යන්නේ මෙහින් ගියා මෙහින් එළියට එනවා මේ පැත්තෙන් ඇතුළට යනවා. එතකොට මේ ඇතුළේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන වලල්ලේ ඇතුළේ තියෙන කොටසේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මෙහෙම එළියට මෙතනින් මෙහෙම ඇතුළට යනවා. පිටත ක්ෂේත්‍රය අපි කරපු පිටත ක්ෂේත්‍රය ඇතුළට ගමන් කරනවා. මොහොත. ඒකට අපර කරා ඔය විදිහට වලල්ලක චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙන ආකාරය ඔයා හිතරක් ඔයා කාරී තමයි අපි දැක්කා. අපි ඊට පස්සේ අපි බලමු මේ විද්‍යුත් ධාරාවක සජාතීය විජාතීය ධාරා අතර තේස්සයි සජාතීය ධාරා අතර තේස්සයි කියන්නේ මොකද කියන එක. දැන් බලන්න අපි බලමු ඉතර වෙන්නේ විජාතීය ධාරා අතර තේස්සයි කියන්නේ කොහොමද කියන්නේ. ඒකල කියන්නේ ධාරාව අරගෙන යන සන්නායක දෙකක් තියෙනවා. මේ සන්නායක කම්බි දෙක අපි සැලකුවොත් එහෙම එකකන්දියක් ධාරාවක් එන මේ අත මෙහාට එන මේ බෝඩ් එකෙන් එළියට එන ධාරාව තව කන්දියක් තියෙන ඒ අර්ථයෙන් තියෙන නව කන්දියක් මේකෙන් ධාරාව ඇතුළට යනවා. එකක් මෙහෙම ඇතුළට යනවා අනෙක් කන්දියෙන් ධාරාව මෙහෙම එළියට එන. ඒකෝ බලමු චුම්බක ක්ෂේත්‍රය ඇතුළේ මොකද කියන එක. මෙතන නැත්තම් මත වලරේට ඇදෙන මේක එළියට එන. එහෙනම් මම අත කරපු මේ අත යනවා. වාබවට්ටෝ තමයි අත කරගෙන. මේකේ ධාරාව යන්නේ ඇතුළට. මේ තව හරි කියන්නේ මෙවර කන්දිය. මේකෙන් ධාරාව යන්නේ ඇතුළට. චුම්බක බලයේ චුම්බක බල රේඛාව මෙහි නේ. දක්ෂිණ අවස්ථාවේ. මෙන්න මේ අත කොහොමද? මේ පැත්ත තමයි බල රේඛාව.
ඉතින් ඔයගොල්ලන්ට මේ නම් මැදදී හරි මැද තියෙන චුම්බක ක්ෂේත්‍රයේදී චුම්බක ක්ෂේත්‍ර දෙක එකට එකතු වෙනවා මෙතන ක්ෂේත්‍රය ඉතාම ප්‍රබලයි බල රේඛාවක කැපෙන්නේ නමුත් ක්ෂේත්‍ර දෙකම තියෙනවා මේ තියෙන අනිත් පැත්තේ ක්ෂේත්‍රය මේ අතර ඔය දෙක එකට එකතු වෙලා ඉතා ප්‍රබල ක්ෂේත්‍රයක් හටගන්නවා ඒකනේ මෙතන උදාසීන ලක්ෂණයම නැහැ තව ඉතා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා අපි බලමු මේක විජාතිය වුණොත් මොකද වෙන්නේ කියලා විජාතිය දාරා අතර මම මේක ගන්න මේ මේක ගන්න දර ඇතුළට යන එක තියෙනවා මේ ඇතුළට යනවා ඇතුළට ගියොත් මේ විදිහටමයි බලන්නේ ඒකයි ඉන්නේ මෙද බලන්න මෙද එක පළ දෙකාවක් තියෙනවා මෙතනින් එක මේ හැමියම උඩට යනවා මෙයා ගියම පල්ලෙහාට යනවා එකක් කියලට එකක් පල්ලෙහාට යනවා එහෙනම් මේ දෙක යන්ති ස්ථානයක සමාන වෙන්නේ ඒකට අපිට වෙන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවයේ ශුන්‍ය වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවයේ ශුන්‍ය වෙන ලක්ෂයක් තියෙන මෙද මේක ඉතුරු බල දෙකක් මම බල දෙක දෙකක් මේ විදිහට රවුට් එක විතරයි මේ අනිත් බල දෙක මෙහෙම යනවා ඔන්නෝ මෙයා මෙහෙම කියයි. අපි එකක් අපිට අරින්න ඕනේ. ඒක සංගොත්ත රූපේ ඉන්නේ. සංගොත්ත රූපේ ඉන්නේ දෙන්න මේ බල දෙන්න. මෙයා මේ ඉන්නේ. දැන් අර ඉතර වෙලා ඉන්නේ එහෙම නෑ අපි අර විජාතියේ වගේ මොකද මේ මැද ශේෂ්ඨය තමයි ප්‍රබලයි. ඒක ශේෂ්ඨය මැද අපි දැන් රෙකෝඩ් එකෙන් තේන්න පුළුවන් අපි ශූන්‍ය ලක්ෂය. හරි අපි වළු ඊට පස්සේ ධාරාවක් ගලන පරිණාලිකාවක් අවට චුම්බක ක්ෂේත්‍රය. ධාරාවක් ගලන පරිණාලිකාවක් අතන අවට චුම්බක ක්ෂේත්‍රය. මම මේ අතර තියෙන පරිණාලිකාව පරිණාලිකාවක් කියලා කියන්නේ මේකේ උගලට පේනවා මේ දණ්ඩක් තියෙන මේ ප්ලාස්ටික් දණ්ඩක් වගේ එකක් ඉකී දීර්ඝියට අපි වයර් වල තියෙනවා. හරි වයර් වල තියෙනවා. මේ විදිහට උතර දෙන්න. මේ විදිහට උතර දෙන්න. ගියා මේ පැත්තට ගියා ඔන්නම. උතර දෙන්න. ඉතින් අපි මෙතනින් අපි මේකෙන් අපි බැටරියෙන් අපි දෙනවා ධාරාව. ධාරාවක් ගලා යන්න හරස්ත. මේක අපි ප්‍රතිබිම්බ පරිණාලිකාවක් කියලා. අපි මේ පරිණාලිකාවේ මේ කියලා කියන්නේ මේ තුලින් ධාරාවක් ගමන් කරනකොට මේ මුක්තාකාරව ධාරාවක් ගමන් කරනකොට මේක ඇතුලේ ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක්. මේක ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍රයක් ඔක ඇතුලේ මේ පරිණාමිකව ඇතුලේ තියෙන චුම්බක ක්ෂේත්‍රය. අපි ගත්තාම පස්සේ ඒකාකාර විදුලි ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඊළඟට අපි බලමු මේක උත්තර ධ්‍රැවයේ දක්ෂිණ ධ්‍රැවයේ අඳුරගන්නේ කොහොමද කියන එක. දැන් මම මේ පැත්තෙන් මෙහෙම ගන්නවා. මෙහෙම මම හැකියලා බලනවා මෙහෙම. මේක ඉතින් කො පරිණාමිකාවේ මෙන්න මෙහෙම මම හැකියලා බලනවා. මේක මෙහෙම හැදින බලන පරිණාමිකයි. මේකේ මෙහෙම කන්දි මෙයාගේ මේ කන්දි උදලා තියෙනවා. මෙහෙම කන්දි මෙහෙම උදලා තියෙනවා. වටේ මෙහෙම උතකු කන්දි මේ විදිහට ගෙන්න. මේක මෙතනින් පටන් මෙතනින් කන්දි පටන් ගන්නවා. මෙතනින් කන්දි කෙලවර වෙනවා. ඉංගින එකට පොතේ දිනංගයට සම්බන්ධයි. මම මෙහෙම බැලුවොත් මට මේ පැත්තේ අත්තේ තේදී මම මෙහෙම රව මාදිලා මේ බලන්න. මේ බලන්නත් තියෙනවා. මට මේ මගේ දකුණට පැත්ත ගන්න මේ දකුණට පැත්තේ මේක තමයි දකුණ අත දකුණට පැත්ත කියන කැන්ති මේ උගලට පේන බෑ මේ පැත්තේ ධාරාව යන්නේ උඩට යයි මේ බලන්නේ ධාරාව උඩට අනිත් පැත්තෙන් මේකේ අනිත් සයිඩ් එක ගත්තොත් කියන්නේ මගේ මේ අත පැත්ත ගත්තොත් මේ අත පැත්තේ ධාරාව යන්නේ කල් දෙහයි මේ පැත්තේ ධාරාව යන්නේ පල් දෙහයි මේ පැත්තේ තියෙන ධාරාව උඩට යනවා මේ පේන පැත්තේ අනිත් පැත්තේ ධාරාව පල් දෙහයි යනවා ඒක තමයි මම ඇදලා තියෙන මේ කඩ විමාන වේග හැටියෙද මට පේන හැටියෙද කියන කඩදාසි තමයි කඩදාසි يعني හිතන්න මම කඩදාසි තමයි මේ වලල්ල ඇද්දේ මේ වලල්ලේ මට මේ වලල්ල මෙහෙම ඇද්දේ මෙතන ඉන්න තියෙන මිනි පල්ලේ හැටියට උඩ ඕක අපිට ඉංග්‍රීසි අක්ෂරයක් හැටියට අපි මෙහෙම කියනවා ඔන්නෝම මෙයා උඩ කියනවා මෙයා පල්ලේ හැටියට ඒකල මේක කියනොත් උත්තරද මෙයා උත්තරද උඩ බේනේ මම මෙතන යන්න එහෙමයි මම මේ පැත්ත ගන්න
මේ පැත්ත ගත්ත පස්සේ මෙහි මම මෙහෙන් බලනවා දැන් මේ අත මේ පැත්තට තියෙනවා මම මෙහෙන් බලනවා මෙහෙන් බලනකොට වේන තලයේ තමයි මම මෙහෙම යන්නේ මම මේ විදිහට යකලා තියෙනවා මේකේ මේ අත නික කියන්නේ මේ පැත්ත කියලා කියන්නේ මගේ වම් අත වම්මත පැත්තේ තියෙන මෙහෙම රවුමි ධාරාව උඩට යනවා මෙතනින් ධාරාව පල්ලෙහාට යනවා उत्तर मेया दक्षिण उत्तर उत्तर मेया दक्षिण मकान आभार මේ පරිණාමිකාව මෙහෙම කියන්නේ එතකොට මෙතනින් ඔයගොල්ලෝ දැක්කා මේ පල්ලයට යන්නේ කියලා මෙහෙම උඩට එන්නේ පල්ලයට උඩට පල්ලයට උඩට ඉතින් මේ පල්ලයට යන්නේ ඔන්නෝ කොහොම යන්නේ මොකද මේ යන කරද්ද මේ විමුතිය දැක්කනම්ද වේලෝ धारा මෙයා උත්තර ධ්‍රවයක් කියලා මෙයා දක්ෂිණ ධ්‍රවයක් කියන අර විදිහටම හදාගන්නවා. නැත්නම් මේකේ තව ක්‍රමයක් තියෙනවා. මම මේ පැත්තට හැරිලා දකුණු අත මේකේ දකුණු අත මම මෙහෙම තියාගන්නවා. දකුණු අත මේ අතට තියලා අත මෙහෙම මේවක. මෙහෙම රවුම් කරනවා මේ පැත්ත. මේ ඇඟිලි වලින් මේ රිපාටික් තියෙනවා ධාරාව යන දිශාව. අත මෙහෙම තියාගන්න. මේ ඇඟිලි ටික මෙහෙම උඩට යනවා කියලා කියන්නේ මේ ධාරාව වෙන්න නම් යර පොටවල්. ඒ පොටවල් වල ධාරාව පෙන්නන මෙහාට මගේ මාපටේ කීට ගත්තේ මාපටේ කීට දින ඉස්සරහ ඒ නිසා මෙයා උත්තර දෙන්න මෙයා දැක්ක දෙන්න මෙහෙම තියාගත්තා පස්සේ ඒක පුළුවන් මේ විදියට අර බල මත්තිමානෝ බලලා ගත්ත හැකිත ගන්න පුළුවන් මේක මේ ආකාරයටම ගන්නවා මෙයාගේ අනිත් පැත්ත දෙනවා නම් මෙයා පිටු ධාරාවක් මේ විදියට පරිණාමිකාවේ ධාරාව පල්ලෙහාට එනවා පල්ලෙහාට එනවා මත්ත මෙහෙම තියාගන්න එතකොට මෙයා උත්තර දෙයක් කියලා මෙයා දැක්ක දෙයක් ඒ හැකේ දක්වනවා අපිට මේකේ පරිණාමිකාව ද්‍රව දෙක හඳුනා ගන්න. ද්‍රව දෙක හඳුනා ගන්න පුළුවන් ඔය ආකාරයෙන්. ඒක ලේසි එතකොට ඕගොල්ලන්ට ද්‍රව හඳුනා ගැනීම හරි පහසු වෙනවා ඔය ආකාරයෙන්. අපි ඊට පස්සේ බලමු මේ චුම්බක ද්‍රවය හා චුම්බක ශාවකණත්තේ කියන්නේ මොකක්ද කියන එක. අපි හිතමු චුම්බක ක්ෂේත්‍රය මීඩියම් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා මේ චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා ගමන් කරනවා කියන එක ගන්න මේ ආකාරයට. ඒ බලරේඛා ගමන් කරනවා කරන්නේ වම්මත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට නම් මේ චුම්බක බලරේඛා වලට ලම්බකව තියලා තියෙනවා ඒ කියන ශේෂ්ඨපලය. ඒ කියන ශේෂ්ඨපලයක් තියෙනවා. මේ ඒ කියන ශේෂ්ඨපලය හරහා ගමන් කරන ශ්‍රාවරේඛා සංඛ්‍යාව අපි හඳුනනවා පයි කියන. ඒක තමයි ශ්‍රාවය කියන එක කියන්නේ. චුම්බක ශේෂ්ඨයක යම් කිසි චුම්බක ශේෂ්ඨයක බලරේඛා වලට ලම්බකව යම් කිසි ශේෂ්ඨපලයක් සැලකුවොත් එම ශේෂ්ඨපලය හරහා ගමන් කරන ශ්‍රාවරේඛා සංඛ්‍යාව අපි හඳුන්වනවා ශ්‍රාවය ලෙස. එතකොට මේකේ තියෙන ශ්‍රාවරේඛා ප්‍රමාණය තමයි අපි හඳුන්වන්නේ ශ්‍රාවය කියලා. ශ්‍රාවරේඛා සංඛ්‍යාව ඒක අපි දක්වලා පයි වෙනවා. මෙයක ඒකකේ තමයි බීබ. ශ්‍රාවී ඒකකේ වේබ. අපිට මේක ඇතුලේ පුළුවන් මේ චුම්බක ශාව ඝනත්වයත් අපිට අත දක්වන්න. අපි හිත චුම්බක ශාව ඝනත්වය කියන එක කියන්නේ
ඒ වර්ග පලයක් කරහා කැපිටල් ඒ වර්ග පලයක් කරහා ගමන්කට ශ්‍රාවරේකා සංඛ්‍යාව පයි. ඒ වර්ග පලයක් කරහා ගමන්කට ශ්‍රාවරේකා සංඛ්‍යාව පයි. එම නිසා ඒකක වර්ග පලයක් කරහා ගමන්කට ශ්‍රාවරේකා සංඛ්‍යාව සමානයි පයි දෙදීමේ. ඒකක වර්ග පලයක් කරහා ගමන්කට ශ්‍රාවරේකා සංඛ්‍යාව සමානයි පයි දෙදීමේ. එම නිසා මේ ඒකක වර්ග පලයක් කරහා ගමන්කට ශ්‍රාවරේකා සංඛ්‍යාව අපි හඳුන්වන සුබක සාවකඩක් මේ b හැටියට. එතකොට b සමානයි 5 මිලිමීටර. b සමානයි 5 මිලිමීටර. අපි මෙයාගේ ඒකකය ගත්තොත් b වල ඒකකය අපි සැලකුවොත් එහෙම b වල ඒකකය සමානයි වේබර් දෙදීම වර්ග මීටර. වේබර් මෙතන අපි වර්ග මීටර වලින් එතන එනවා වර්ග මීටරයට වේද. වර්ග මීටරයට වේබර් කියලා කියන අපි මේක තවත් නමකින් හඳුන්වනවා ටෙස්ලා කියලා. මේක අපි කැපිටල් T වලින් ගන්නවා ටෙස්ලා. ටෙස්ලා. එතකොට ඔයගොල්ලන් වෙනවා චුම්බක ශාභය කියලා කියන්නේ යම්කිසි චුම්බක ක්ෂේත්‍රයක යම්කිසි වර්ගඵලයක් හරහා ගමන් කරන ලම්භක වර්ගඵලයක් හරහා ගමන් කරන ශාභරේඛා සංඛ්‍යාව අපි හඳුන්වනවා චුම්බක ශාභය කියලා. චුම්බක ශාභ ගණනක් කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාවරේඛා සංඛ්‍යාව. ඊට පස්සේ අපිට තියෙන්නේ අලුත් කොටස අපිට තියෙන්නේ බයෝස් වාට් නියම. මේ ටික හොඳට බලගන්න අපි අනිත් දවසේ බයෝස් වාට් නියමේ අපි කරනවා. ඉතින් මේ ටික හොඳට බලාගත්තොත් තමයි අනිත් දවසේ පාඩම තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අදට නවතනවා. ආයුබෝවන්.